ඔබ ඉදිරියේ කරුණු දක්වන අපි දැක්කා. ඇත්තනම් මේ කියන ආකාරයේ පාර්ලිමේන්තුව විසිරවන්න මුල් වෙච්ච මහමැතිවරණය කැඳවන්න මුල් වෙච්ච ඒ ගැසට් පත්‍රයේ කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැසට් පත්‍රයේ 7 වෙනිව දක්වා අත්හිටුවා. ඇයි එහෙම අත්හිටවන්නේ? ඇත්තරම දැන් මේ පිටසම්කරුවන්ගේ අවශ්‍යතාවය තමයි මේ සම්බන්ධයෙන් මේ ප්‍රධාන ඔවුන්ගේ ඉල්ලීම මේ ආකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැසට් පත්‍රයේ තාවකාලිකව අත්හිටුවේ නැත්නම් මේ නඩුව අහලා ඉවරනකොට ඒ අයගේ ඉල්ලීමට අර්ථයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැතුව කවුරු හරි කියනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ඇසට් පත්‍රයේ අද අවලංගු කරා කියලා ඒ ඇත්තනම් විශාල සාවද්‍ය කාරණයක්. ඉතින් මේ නඩුව අවසන් වෙන්නේ නැහැ. මේ නඩුවේ ඒ අයට යම් ඒ අය සම්බන්ධයෙන් සහ අපි වෙනුවෙන් කරුණු දක්වන්න තවත් දින තිබෙනවා. අපි 17 වෙනිදාට මේ සම්බන්ධයෙන් ඔබ්ජෙක්ෂන් ෆයිල් කරනවා. 19 විරෝධතා ෆයිල් කරනවා. 19 වෙනිදාට 26 වෙනිදාට කවුන්ට් ඔබ්ජෙක්ෂන්ස් අපි ෆයිල් කරනවා. ඒ වගේම අපි 30 වෙනිදාට ලිඛිත දේශන ගොනු කරනවා. ඒ අනුව 4-5 දින තුනේදී මේ නඩුව නැවත විභාගයට කැඳවනවා. ඉතින් මේ කවුරු කෙනෙක් උත්සාහ කරනවා නම් කියන්න මේ අපි අද ඉල්ලීම කරපු අපි මැදිහත් පාර්ශවයට අපි ඉල්ලීම කරේ මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතු කියන ඉල්ලීමයි මා කරේ. එතකොට මේ රටේ මැතිවරණයක් මහ ජනතාවට මැතිවරණය ඉල්ලලා අපි ඉල්ලීමක් කරා. ඉතින් ඒ අය මැතිවරණයක් අවශ්‍ය නැහැ කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඒ අද මාධ්‍ය ඇවිල්ලා කියන්න උත්සාහ කරනවා නම් නෑ මේ නඩු ඉවරයි. එහෙම ශ්‍රේෂ්ඨාධිකරණය මේ කියන කාරණා පිළි අරගෙන ඒ කියන ගැසට් පත්‍රය අවලංගු කරා කියලා සාවද්‍ය තාමත් සාවද්‍ය කරනවා. ඉතින් අද මං හිතන්නේ අර නිශ්ශාම වැටු අයින් වෙයි කියලා බය වෙච්ච 45 දෙනා එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45 දෙනාට යම් කිසි සුමානකරණයකට පොඩි සතුටින් ඉන්න පුළුවන්. මොකද ඒ අයට පොඩි කොළ තවත් සතුටෙන් බලන් ඉන්න පුළුවන්. තමන්ගේ විශ්‍රාම වැටුම හරියනකල් ඔන්න යම් කිසි සාහනයක් තමට ලැබුණා කියලා සතුට වෙන්න පුළුවන්. හැබැයි මේක අවසන් තීරණයක් නෙමෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ නඩුවේ මේ අදාළතාවකාලිකව තිබු තීන්දුව අපි මේ අදාළ ලේකන දරු අධිකරණය කොමු කරන්නේ බලාපොරොත්තු වෙන. හෙට පාර්ලිමේන්තුවට කැඳවනවා කියලා කියනවා. හෙට පාර්ලිමේන්තුවේ එතකොට කැඳවන එක ව්‍යවස්ථානුකූලද නීත්‍යානුකූලද? නෑ මේ සම්බන්ධයෙන් තීරණ ඇත්තරම දැන් පාර්ලිමේන්තුව කැඳවීමේ බලය තිබෙන්නේ රටේ ජනාධිපතිතුමාට. රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසිරීමේ ගැසට් පත්‍රයේ මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විසිරීමට නවත්තලා තියෙනවා. ඉතින් ඒක ජනාධිපතිතුමා තීරණය කරයි මා කැඳවනවාද? ඕන ජනාධිපතිතුමාට ආව නැවත වතාවක් මේ සම්බන්ධයෙන් වෙනත් තීරණයක් ගන්න පුළුවන්. කැඳවීමේ නිවේදනයක් ගහලා තියෙනවා 14 වෙනිදා කියලා. නැත්නම් මේ ඒ කාරණු සම්බන්ධයෙන් රටේ ඍජු ඡන්දයෙන් පත්‍රිච්ච විධායක ජනාධිපති කෙනෙක් කියනවා. ඉතින් ඒකමාර තීරණය කරන්න පුළුවන්. ඒකම මොකද කියන්නේ? ඔබ නීතිකේ විදිහට හිතන්නේ ඔබ මොකද්ද මේ වෙලාවේ පාර්ලිමේන්තු රටේ තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තු රැස් කරන එකද හොඳ නැද්ද? නැහැ පැහැදිලිවම අපි ඉල්ලීම කරේ දරු අධිකරණයෙන් රටේ තියෙන තත්ත්වය අනුව මේ රටට නැවත ජනතා මතය උරගා බලන්න මහමැතිවරණයක් අවශ්‍යයි. ඉතින් මගේ අදහස ඒ නිසා තමයි මම ගරු අධිකරණයට එන්නේ. දැන් මහමැතිවරණේ කල් ගිහිලා තියෙන නිසා පාර්ලිමේන්තුව රැස්වලා මේ ගැටලු නිදාකරන එක කරන එක හොඳ නැහැ. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අපිට පේන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති නිසා තමයි මහමැතිවරණේ ගියේ. පාර්ලිමේන්තුවේ දිගින් දිගටම බහුතර බලයක් තියෙන එක පක්ෂයක් නැහැ. ඉතින් බහුතරය පෙන්වන්න නම් කියනවා එක පාර්ශ්වය අනිත් පැත්ත නැහැ කියනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව රැස්වලා මේ ප්‍රශ්නේ නිදාකරන එක නේද හොඳ? මේ ප්‍රශ්නේ නිදාකරණය කරනවද නැද්ද කියන තීරණයනේ මේ රටේ ජනාධිපතිතුමා අතේ තියෙන්නේ. මේ රටේ ජනාධිපතිතුමා තියෙන දේවල් සම්බන්ධයෙන් රටේ ජනතාව බලය දීලා පත් කරන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මම කරුණු දක්වන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි මට දැනෙච්ච දේ තමයි මේ රටේ විපක්ෂයට මැතිවරණයක් අවශ්‍ය නැතුව තත්ත්වයක් අදපත් වෙලා තියෙනවා. මම හිතන්නේ එකම දේ තමයි මේ ඇයට විශ්‍රාම වැටුක් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ වරදම් මැතිවරණයක් තමන් මෙච්චර කාලයක් වැඩ කරලා මේ රටේ විශ්වාසය දිනාගෙන මේ රටේ ජනතාවගේ හදවත් දිනාගත්ත ඔය කියන පාලකයෝ නා ඔය කියපු විතර රාජමාත්‍යම ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ මිනිසුන්ගේ හදවත් දිනාගෙන ඉන්නවා මැතිවරණ බය වෙන්න ඕනේ නැහැ. හැබැයි මම එකක් කියන්න ඕනේ මේ නඩුවේ අවසානය නෙමෙයි. තාවකාලිකව ලබා දුන් නියෝගයක් කවුරු හරි කෙනෙක් අර්ථකථනය කරනවා නම් ගැසට් එකම අවසන් කරලා මේක මේ නීත්‍යානුකූල නැහැ කියලා නීති විරෝධී ලෙස රටේ ජනාධිපතිතුමා කටයුතු කරා කියලා ඒ සියල්ලම අධිකරණයේ ඉදිරියට අහන්න තියෙන දේවල් දැන් මේ නිරපරාධය දන්නේ නැතුව කියලා අධිකරණ අපහාස කිරීම වලට ලක් වෙන්න එපා කියලා ජනතා ඉදිරියේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි.